සියට ආදරේ අයිබෝවැල් කිරිසිහිනයට ආදරේ YouTubeු් චනල් එකට ඔයාලාවා අදත් ආදරයෙන් පිළිගන්නවා අදමං ඔයාලත් එ එක කතා කරන්නේ ගර්බනීවෙන්න බලාපොරොත්තුවයෙන් ඉන්න කෙනෙක්ට ගොඩක් වෙදගත් මාතෘකාවා. ඉතින් විඩියක පටන්ගන්න කලීමම් මගේ YouTubeුඩිබ් චනල් එක තාමත් ල සබස්ක්‍රයිබ් කරල නැත්තක් සබස්කරයිබ් කරන්න ඒ වගේම පැත්තෙන් තියෙන බෙල්ලයි කරන්නේ එකත් කලික් කරන්න එතකටම මේ වගේ අලුත් විඩිය එකක් දැම්මම ගක්මයි නොටිකේෂන් ලබාගන්න පුොුව. හනම් අපි හමු අද දවසේ අපි වත්තෘකාාවට. ඉවල විසින් දර්යෙක් බලාපොරොත්තුවෙනකොට වෛද්‍යරන් ප්‍රකාශ කරනවා අවම මාස හයක්වත් උත්සාහ කරන්න කියලා. මාස හයක්වත් උත්සාහ කරලා දර්ුවෙක් ලැබනි නැත්තං වෛද්‍යපදෙස් ලබාගන්න කියලා කියනවා. නමුත් මෙහිදී වෛද්‍යපදෙස් ලබාගත්තත් ඇතැම්මායට දරුවයෙකු ලබාගැනීමි තාමත් අපහසු වෙලා තියෙනවා. ඉතින් මෙහිදී? ඉන්දයාාව යුරේද වෛද්‍ය ප්‍රියංකායාදව මහත්මිය විසින් එක්තරා ක්‍රමයක් හඳුන්වාදීලා තියෙනවා හයාවෝස් ට්‍රික්් නමෙන්. මෙහිදී ඇය හඳුන්වන්නේ අප හිසසේදීමත් එෙක්ක අප ගර්භාෂයේ ක්‍රියාකාරිීත්වය වෙනස් වෙන කියලා. ඉතිං ඇය හඳුන්වා දෙන ආකාරයට හිසසේදීම කරන වාරගණන ඒවගේම කරන දවස් අනුව අපේ ගර්භාෂි ක්‍රියාකාරිත්තුවය යම් යම් ආකාරයකී වෙනස් වෙන ඒක අනෙම් අපි ගර්භාෂය හා සම්බන්ධ හෝමෝනමය ක්‍රියහාාකාරකම් වලට අප හිසසේදීම හා අපි සිරුරී සිහිල් බව එක නෝෂ්ණත්වේ අඩු වැඩිවීම් බලපානවා. ඉතින් ඇය පවසන විදිට අපි බලමුදයන් කොහොමද මේ හයා ෝස්ට්‍රෙක් එක කරන්න කියලා. හිදී පළමුුවෙන්ම උගොල උගලන්ගේ සරුකාලය ගැෙන ඔබෝධයක් තියෙන්න ඕනනි උදාහරණයක් විදිීට අපි සඳහන් කරනව පළවෙනි දිනයේ ඔගලන්ගේ ඔසප්වීම සිදුවූනොත් ඊට දවස් දහයකට පසුව ඉන්දලා දවසක් ඇර දවසක් හෝ අනිවාරයෙන්ම දෙදනා එකතු විය යුතුයි එහිදී ඔගලන්ගේ සරුකාලය දහවැනි දවසේ සිට විසි වෙන දවස දක්වා වගේ කාලය අතරතුර එක් දවසක විය හැකි නිසා මේ කාලේ තුළ දවසක් ඇර දවසක් එකතු වෙන්න කියලා කියනවා ඉති මේ අනු අපි උදාරණයක් ඒහට පහලොස් වන දින ඔගොලන්ගේ සරුදවස කියලා ගත්තොත්තේ එහෙම ඊලළග ඔ සබ් දිනියය වෙන්නෝනී සති දෙකට පසෝදින එක යන පහළව සරුද්‍යවසනම් සත දෙකට පස්සේ එකකැන විසිනාව වෙනිද තමයි ඊලංග ඔසබ් දිනියිය යුත්තේ. එතකොට මේ සි නවින්දිනට දවස් පහකට කලින්ඒ කියන්නේ විසි හතරවනදන සිට, ඕගොලු හිසසේදීම නවත්වන්න ඕනේ. නමුත් ඇඟසේදීම ඒ වගේ මුහුණ කටසේදීම ඒ වගේ දේවල්න්නේ වේ ඔළුව තෙමීමේ කැන හිසසේදීම තමයි හිස්කබල සෝදාහැරීම තමයි නවත්වන්න කියන්නේ මේ ප්‍රියංකායාද වෛදතුමිය එකට හේතුව තමයි මේ හිසේතියන සම්බන්ධතා ස්නායු සම්බන්ධතා මේ සියලු දේත් එක් අපේ ගර්භාෂයත් එක ක්‍රියාත්මක වෙන පිටිටරි ග්‍රන්තියක්ත් එක. ්‍රයාත්මක වන FH හෝමෝනය හා එල්H හෝමෝණියය ඒ වගේ ප්‍රජස්රවන් ඊස්රජන් කියන හෝමෝණවල ක්‍රියාකාරිීත්වයට අපේ සිරට අධික ලෙස සීතලවීමත් හොඳ නැති නිසා. එතකොට ඊළඟ උ සප්තිනයට නන පහකට පෙර ඔගොලු හිසසේදීම නැවත්වන්න ඕනි ඊට පස්සේ ඔගොලන්ගේ ගර්භනනිත්වේ පරික්ෂා කරන්න පුළුව. ර් පරික්ෂාරල එක පොස්සිට් කිය දැනගත්තොත් වෛදදිවරයකු හමුුවවෙලා අවශ්‍ය ප්‍රතිකාරතියෙනව වන අවශ්පදෙස්තීම වන ඇවල භාගත්තට පස්සේ නැවතත් දින පහකට පස්සුවේ යනි සම්පූර්ණ දින දහයක කාලය තුළ හිස සේදීමෙන් වලකින්න කියලා තමයි ඇවිසි හඋපදෙස් දෙනන්නේ වගේ ම ඉන්දියාවය කරනු ලබන පරීක්ෂණවලින් ඒ බව සනාත වෙලත්තියෙනවා නමුත් ඇවිසි විශේෂයෙන් මතාක් කරනවා මෙහිදී මේ කාලේතුර ඔගොල්ලාන්ට හිස පිරිසිදු කරගැනීම හිස්කබල පිරිසුදු කරගැනීමට . සිදු ාධාවක් නැ එකයන ෙතරෙදක් උනුවතුරෙන් හොඳට හෝදපු තෙතරෙද්දාක් අරගෙන ඒකින් ඔගලන්ග හිස්කබ්ල පිරි මදමින ඕොලන්ගේ හිසේ ඇතිවනි ස්ොරි ගති ඒ වගේම හිසේ ැසීම් ගති වගේ දේවල් නැතිවෙන්න දවසක් කර දවසක් ඕගලන්ට හිස්සකෙස් සහ. එකන් රී සෙන් පහල හිසකෙස් වෙනම සෝදාහරන්න පුළුවන් ඉන් පසු හිස්කබල. තරෙදකින් ෙතස ස් එකින් ඔගුලන්ට පිසධනපුළ නමුත් ෂැම්පපු හෝ සබන් හෝ වෙනත් කිසිදු රසායිනිකදාවයක් භාවිතා නොකර තනිකර ලාරස්නය වුණුවතුර හෝ නැත්තං තෙතරෙද්දකින් ඔගලන්ගේ හිසකබල පිරිමඳමින් හිස පිහිදමීම තමයි සිදුකළ යුත්තේ ගලාගෙන යනවතුරටොළු ඇල්ලිම් හෝ ශවර එකකින් ඔගුලන්ගේ ඔළුව හොෝධන්න එපා කියල තමයි ඇවිසින් සඳහන් කරන්නේ නමුත් මෙහිදී ඇඟ සේදීමටවත් ඔගුලන්ගේ පිරිසිදු කමටවත් මේ හානියක් කරගන්න එපා කියරතමයි සඳහන් රන්නේ ඔගොලන්ගේ හිසට වතුර වැටීම තමයි වැලකයුත්තේ මොකද ඇතටම හිස අපි මුළු ශරීරේම නානවිදිහට හිසේදීමත් සමඟ අපේ ඇඟත් සේදන විදිහට මුළු ශරීරයේ අපේ තෙමෙන විදිර නානකොට අපේ ශරීරයේ අනවශ්‍ය ලේසි සිල්වීමකට එක්වරම් භාජනය වෙනවා. ඒ අදාල කාල්වැල්ඩී හෝමෝනු වල ක්‍රියාකාරීත්වයට බාධාකාරී විය හැකි නිසයි ඇවිසින් සඳහන් කරන්නේ මේ විදිහයට කරන්නේ පා කියලා. ඒවගේ මිතාමොත් වැදගත් දෙයක් තමයි. සඳහන් කරන ආකාරයට අයුරෙද වෛද්්‍ය විද්‍යාව තුළදී අපේ ශරීරය අපේ ඔසබ දිනයේදිීත්, ඒවගේම අපේ සරු දිනයේදිීත් සිල්වීම සිදදුනු වියුතු එකක න අපේ ඔසබ් දිනයේදිීත් නාන්න හොඳන. ඒවගේම අපේ සරු දිනයේදිත් නාන්න හොඳනෑ. ඒවගේම ඉන් පසුව අපිට ඔසබවීමට ඊළංඟට නියමිත දිනට දින පහකට පෙරත් ඊට පස්සේ අපේ ගර්භන ීතය තහුරු කරගත්තරම් ඊට පස්සය දින පහකට පසුත් අපි නෑම ඒ අතර කාලය තුළ ඒ දවස් දහයක කාලය තුළ අපි හිසසේදීම නොක්කළ යුතුයි කියලා තමයි ඇවිසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ. හිද ගන් යට මොක්හරි ප්‍රතිකාරයක් ලබාගන්න වන ඒ ප්‍රතිකාරගන්න අතුරතුර පොඩි ට්‍රික්ක ලෝ කරල බල ඔගලන්ට ඒන් ප්‍රතිඵලයක් තයනවාද කියල කෙනෙක්ට මේක හරියන්න පුළුවන් කෙනෙක්ට මේක හරිියන්න නැතිවෙන්න පුළුවන් නමුත් මගේ අදහස ඉතාමත් විශ්වාසය යතුව යම් දෙයක්කලො අපිට ඒක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් ඉතින්මගේ ු් චනල්ල එක න්න ගොඩක් දෙනෙක්ට ඒ ම කීපු ගොඩක් ට්‍රික්ස් ලින් හරගහිල්ලතේනවා ඉතිම බලාපපුරොත් වෙනවා මේ හයාෝස්ට්‍රික්්කත් ඔගොලන්ට ඒවාගේ සරවා ප්‍රකායම සියයට සීක් සාර්ථක ප්‍රතිඵල සියලුම දෙනාට ලැබෙන්න්න. සියලුම දෙනාට ඉක්මනින් මවරුන් වීමේ හැකියාව ලබෙන්න්න කියලා. විතින් ඇත්තට මේක විද්‍යාත්මක පදනම ආයරෝයද විද්‍යාත්මකව තයි පහදල තියෙන්නේ. ො ඕගුලන්ට ශ්සයක් තියෙනවානක් මට හිතන මේ විශ්වාසයෙන් අපි දෙයක් කරනකොට ඒදේ අනිවාරෙන්ම හොඳ ප්‍රතිඵලයක් විදිහයට අපට ලැබෙනවා කියලා. ඉති නිසාම ඔගුලන්ට අරර්ධනා කරනවා මේ විදිහයට කරලා බලන්න ඔගොලන්ට ඊළංග ඔසක් වෙන්න නියමිත කාලයට දින්න පහකට පෙර ඔගලන්ගේ හිසේදීම නවත්ව වන්න ඉන් පසු සාමාන්‍ය විදිහට දවසට දෙවවාක් ෝගොලන්ට කැමති විදිහකට ඔගුලාන්ගේ ඇග සෝදල පරිසසිදුවන්න එකයි වැදගත් වෙන්නේ. ඒවගේම දවසක් කඇර දවසක් ඕගලන්ට හිසේ කැීමග හිස. ඒද විලිගේ දවල් නැති කරන්න රේසෙන් පහල දිග කොන්ඩයක්තේ වන රේසිෙන් පහලකෝටස වෙනම වතුරෙන් හෝදන්න පුළුවන්. ඒ වගේම හිස්කබල තත ඩිකැල්ලකින් තෙත සැවිියට් එකකින් පිහදාන්න පුළුවන් ඒ වගේ විශේෂය මේ කාලය තුළදී ඔගුලන්ගේ හිසකකි ඉතාමත් වියලිව තබාගැනීම තම සිදු කළයුත්තේ ඒදවස් දහයික කාලය තුළ ඔළුවට තෙල් දැමීමත් සිදු නොකළ යුත්තුවයි ඒවාගේම උගුලං ගර්භනීත්වය පොසිටිව් කිය දැනගත්තුන්. ඉදිපරෙකු හමුවෙන්යන්න ඕනඒ වගේ මේ කොරෝනා කාලය තුළ ඒ පිළිබඳවත් සැලකිලිමත්වෙන්න ඔගලන් දැනටමත් ප්‍රතිකාර ලබාගත්ත කෙනෙක් මේ හයවෝස්්‍ර එකත් එක් ගර්බනී වෙලා උගලං ඊට පස්සේ මේ ගැන පොසිටිව කියල දැනගත්තට පස්සේ තවත් බලගඉන්න පමොකද යම්කිසි ප්‍රතිකාරයක් එක් අපි ගර්භනීත්වේ ක්ෂත් කරගන්න වන අනිවාර්යම තව තවත් හෝමෝනමය සපෝට් එකක් බබාට තවශ්‍ය වෙන ඔගලන්ගේ සෞඛතත්වය හොඳින් පවත්වා ගැනීමටත් ඒ සපෝට්ක අවශ්‍ය වෙනවා. ඒනි ඒකන ුරේදෙං හෝ ටහිර ෛද්‍ය විද්‍යාවෙන් හෝ ගොලම් බෙහෙතු ලබාගන්න වනක්, ඔගොළඟ ගර්බනීත්වය සනාතවීමණින් පස්සේ අනිවාරෙන් ෝගොල්ලු ෛද්‍යවරෙකුගේ උපද සිතමා තික්මනින් ලබාගන්න ඕනේ. ද මේ වන මට ගඩක් දෙ නෙක්ට මස්කරේජවීමේ අවදානම්තියෙන ඉතින් ඔගොලු ෛයිද ප්‍රතිකා ඒතාමා තික්මනින් ලබාගන්න තරමට, ඔගොලාන්ගේ ඒ මිස්කරේජවීම, අවධානම ඔගලන්ට මෙදීමට හැකියාව තියනවා. ඉති ම ප්‍රාර්ථතනා කරන මේ විදිහට ඔගුලන්ට ඉතාමා තික්මනෙම්ම. මවක්වීමී සිහිනේ සැබෑ කර ගැනීමට හැකිවේවා කියලා ඒ වගේ මට්‍රික් එක කරලා උගලට හරගියත් අනිවාරයෙන් මටත් දැනුන් දෙන්න. ඒවාගේ මනිත්තා අයටත් මම අර්ධනා කරන ඉතාමත් විශ්වාසෙන් මේේදය කරලා බලන්න උගලට ගෙටලුවක්තිනොනම් කමට් එකක් දාන්න. හැකිවිද්‍යියකින් උගලාන්ට රිිප්ලයි කරන්න ම බලාපොත්තු වෙන. එකතු හිතුව හැෝටම ගොඩක්ස් තුූතියි මගේ විීදිියකට ැමැති නං ලයික්කරන්න ෂයාාකරන්න චලනිෙක සබස්ක්‍රයිබ් කල්ල දිගට මාත්්‍යෙක ඇැඳේඉන්න. ඔල සියලු දෙනාටම තෙරුවන් සැරණයි.